2015ට කලින් මුස්ලිම් ජනතාවට වෙච්ච කරදර පිළිබඳ, හිරිහැර පිළිබඳ, පහර දීම පිළිබඳ කිසිදු ආකාරයේ කතාවක් ඉස්කුල්ලා මන්ත්‍රීතුමා ඒ මැතිතුමා කරන්නේ නැහැ. ඒකම හොඳම සාක්ෂිය තමයි එයා මේ ඉදිරිපත් වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව දිනවන්න කියන එක. ඒකම මනාව පැහැදිලි වෙනවා. මොකද අපි සියලු දෙනාම දන්නවා, තමුන්නාන්සලා දන්නවා, මුස්ලිම් අපේක්ෂකේ ඉදිරිපත් වෙලා අපි කිව්වම අපි ඉස්කුල්ලා වගේ ආණ්ඩුකාරවරේ පාර්ලිමේන්තුවේ මගේ දන්නේ අවුරුදු 20 ගානකට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වයි හැටියට එතුමා ඉඳලා තියෙනවා. ඊළඟට අමාත්‍ය ධූර ගණනාවක් එතුමා දරලා තියෙනවා. ඒ වගේ එක්කෙනෙක් මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ දිනන්න නෙමෙයිනේ. එතුමා දේශපාලනික බබෙකුත් නෙමෙයි. එතුමාට මේම මොලේ අමාරුවකුත් නැහැනේ දිනන්න පුළුවන් කියලා. එහෙමත් නැහැ. හරි. එතකොට ඒ ඔක්කොම සියලු දේවල් දන්න හොඳ දේශපාලන පිළිබඳ අවුරුදු 30ක 35ක ඉතිහාසයක් තිබෙන ආණ්ඩු ගණනාවකම අමාත්‍ය ධූර දරපු, ආණ්ඩුකාර අමාත්‍ය ධූර දරපු 94 මගේ දන්නේ එතුමා 89 එතුමා පාර්ලිමේන්තුවට එන්නේ. එහෙම දේශපාලනික වටපිටාවක් තියෙන මිනිස්සේ මේ නිකන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොන හරි එතුමාගේ හිතේ අභිලාෂයක් තියෙන බෑ. එක්කෝ මම ජනාධිපති වෙන්න ඕනේ කියලා ආසාවක් තියෙනවා නේද? එහෙම නේද කරගෙද එන්නේ. එතකොට මේ යාට ජනාධිපති වෙන්න බෑ කියන එක එයාත් දන්නවා. එයාත් දන්නවා යාට ජනාධිපති වෙන්න බෑ. තේමන මොකටද එන්නේ? මොකද යාගේ පරමාර්ථය? එහෙනම් යාගේ පරමාර්ථය මුස්ලිම් ඡන්ද කැඩීම. ආ මුස්ලිම් ජනතාවට යාගේ ජනාධිපති ප්‍රචාරණයේදී ඒ වේදිකාව මුස්ලිම් ජනතාව ඇමතීම සඳහා එයා පාවිච්චි කිරීම. කා වෙනුවෙන්ද අමතන්නද? කා වෙනුවෙන්ද එන එයා කතා කරන්නේ? එයාට ඡන්දෙ දෙන්න කියලා. එයාට ඡන්දෙ දීලා දිනන්න පුළුවන්ද? දිනන්නත් බෑ. එහෙමනම් එයා වක්‍රාකාරව එයාට ඡන්දෙ ඉල්ලන්නේ අපේ අපිට ලැබෙන ඡන්ද ප්‍රමාණය යම් කිසි ආකාරයක වළක්ව ගන්න පුළුවන් නම් ඒක අනියම් ආකාරයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන වාසියක්. ඒක දේශපාලනයේ දන්න ඕනම කෙනෙක්ට ඒ තර්කය තේරෙනවා. ඒ තර්කය කාටද අපේ දරසලාප් කරන මන්ත්‍රීතුමාට නොතේරෙන්න විදියක් නැහැ. එයාට තේරෙනවා හොඳට. මොකද එයාත් හොඳට කාලා බීලා දේශපාලනයේ හිටපු කෙනෙක් කියන්නේ එදාත් තේරෙනවා. නමුත් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ඒගොල්ලන් ඒක කෙලින්ම පිළිගන්න බැරි හින්දා මොකද දැන් ඒගොල්ලෝ ඔක්කොම ද එක වේදිකාව කියන්නේ මගේ තමන් කිව්ව අනියම් ආකාරයේ ඔක්කොම එකට ඉන්නේ. දැන් ඉස්පුල්ලා වක්‍රාකාරයෙන් සහයෝගය දෙනවා ගෝඨාභය මහත්තයාට. රතන ස්වාමින් වහන්සේ ඉස්පුල්ලාට විරුද්ධව උපවාස කරපු ස්වාමින් වහන්සේ දැන් ඉන්නේ ගෝඨාභයගේ වේදිකාවේ. දැන් පෞගේ කාලේ ඉස්පුල්ලාට විරුද්ධව දිගින් දිගට කතා කරපු ගම්මම්බිල විමල් වීරවංශලා ඉන්නේ ගෝඨාභය මහත්තයාගේ වේදිකාවේ. එතකොට දැන් මේ ඔක්කොම උදවිය එක වේදිකාවකට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කොහොම පරස්පර විරෝධී අදහස් දරාගෙන මේ රටේ ලොකු කෝලාහලයක් ඇති කරන්න කතා කරපු උදවිය මේ රටේ ජාතීන් අතර වෛරය සැකය වපුරලා අපිව මෙතන ඇන කොටා ගන්නා තත්ත්වයක් මේ රටේ ඇති කරපු උදවිය අර ඒගොල්ලෝ දේශපාලනය වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් අද එක වේදිකාවකට අද ඇවිල්ලා තියෙනවා. එක අපේක්ෂකයෙක්ට සහයෝගය දෙන්න ඇවිල්ලා තියෙන වෙන වේදිකාවක හිටියා. හිස්බුල්ලා ඒ වේදිකාවට යන්නේ නැහැ. එතුමා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවට යන්නේ නැහැ. නමුත් එතුමා වෙනම වේදිකාවක් හදාගෙන අනියම් ආකාරයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එතුමා උදව් කරනවා. තිමිනියා කොන්ත්‍රාත්තුවක් මේ වෙලාවේ කරනවා. ඒක තමයි මුස්ලිම් ජනතාවටත් අපි දෙන පණිවිඩය තමයි. හිස්බුල්ලා කියලා කියන්නේ අද එයා අපේක්ෂකත්වය අරන් තියෙන්නේ කොන්ත්‍රාත්තුවක්. ඒ කොන්ත්‍රාත්තුව තේරුම් අරගෙන එකදු ඡන්දයක්වත් එතුමාට භාවිතා කරන්න එපා. තමුන්නාන්සලා මුස්ලිම් ජනතාවට මම කියන්නේ තමුන්නාන්සලා ඉස්කුල්ලට දෙන ඡන්දය එක ඡන්දයක්වත් ලබා දෙනවා නම් ඒ ඡන්දය අනියම් ආකාරයේ මේ රටේ නැවත ජනවාරිකක ගැටලු අවසන්න සැකය අවිශ්වාසය ඇති කරන්න මේ රටේ ජනවාරිකක අතර නුසුසුම්තාවය ඇති කරන්න ගැටුම් නිර්මාණය කරන්න අන්න ඒ බලවේග නැවත මේ රටේ පාලන බලයට ගේන ඡන්දයක් කියන්නේ හොඳට මතක තියාගන්න.